රට පුරාම රෝහල් ගණනාවකම පවතින සෞඛ්‍ය උපකරණ හිඟය වගේම ඖෂධ හිඟයද බරපතල ගැටලුවක්. ඊට විසඳුම් වශයෙන් විවිධ පරිත්‍යාගශීලීන් දානපතීන් සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම මෙන්ම රෝහල්වල වාට්ටු ඉදිකිරීමටද කටයුතු කරමින් සිටිනවා. රට තුළ අර්බුද ගණනාවක්ම පවතින පසුබිමක එය ඇගය යුතු උදාර ක්‍රියාවක්. මනාරම් දිස්ත්‍රික්කයේ තලේ මන්නාරම රෝහලට මිලියන 5ක් වටිනා රෝහල් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය රජවැල්ලේ සුභූති ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. එංගලන්තයේ සිල්වියා ලංකා පදනම සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රෝහල් සේවා මණ්ඩලයේ සමාජික පිරිස විසිනුයි මෙම රෝහල් උපකරණ ලබා දී ඇත්තේ. නැවගස්තු හා නිෂ්කාශන වියදම් පානදුර ප්‍රදේශයේ දානපතියෙකු විසින් ලබා දී තිබෙනවා. අපි ඉල්ලා සිටින්නේ අපි රෝහල් සේවා මණ්ඩලය ලංකා පුරාම මේ වගේ ඈත පිරිසට පළාත්වලට යනවා. ඔබට මේ වැඩසටහන් දැකලා රජයේ අවධානය යොමු වෙන්නට ඕනේ. මේ තව තවත් මේ වගේ පරිත්‍යාගශීලීන් අපිට එවන වෛද්‍ය උපකරණ බදු වයින් කරලා රෝහල් සේවා මණ්ඩලය හරහා මේ බෙදා දෙන වැඩසටහන් එකතු වෙන්න කියලා රජයේ සියලු බලධාරීන්ගෙන් නිලධාරීන්ගෙන් ජනාධිපතිතුමා ඇතුළු හැම දෙනාගේම ඉල්ලා සිටිනවා. මෙන්න මේ වගේ වැඩවලට උදව් කරන්න. මේක තමයි පින්කමක් කියලා කියන්නේ. මම එතන විදේශගත වෙන ශ්‍රී ලාංකිකයන් මීට වඩා උදව් අපේ රට කරාවේ. ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ සියලු ජාතිවල සියලු ආගම්වල සියලු ව්‍යාපාරිකයන්ගේ මායිලා සිටිනවා. ඔබ එකතු වුණොත් අපෙත් එක්ක සමහර පොඩි මුදලක් ලක්ෂ 5ක් 10ක් වේදන් කරලා කෝටි භාග 10ක් බඩු ගෙන්නන්න පුළුවන්. Very important and very essential to the hospital. So we will be running. With this support, we will be running in an efficient manner in near future. And also, we requested to Swami Mahansi, and also Swami Mahansi also accepted our request, and he will work with us in future also. He will send some more help and support to us in future. And thank you everybody, all those contributors to this help. මේ අතර අස්ති හා විකලාංග ශල්‍යාගාරය සඳහා අවශ්‍ය CARM නම් යන්ත්‍රයක් රෝහලට ලැබී මාස 7ක් පමණ කාලයක් ගත වුවත් එය සවිකර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇමිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට උදා වී තිබුණා. අදාළ ශල්‍යාගාරයේ සෑදීම සඳහා රජයේ මගින් රුපියල් ලක්ෂ 97ක ඇස්තමේන්තුවක් සකස් කර තිබුණත් එය ඉටු නොවීම නිසා රෝගී ජනතාව පත්ව තිබුණේ දැඩි අපහසුතාවයකටයි. එම ශල්‍යාගාරය සහ තවත් ශල්‍යාගාර තුනක් ඉදිකිරීමට ඇමිලිපිටිය සෙනෙහසේ සුවඳ සංසදය මගින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශල්‍යාගාරය සහ ඒ ඇසළ තවත් ශල්‍යාගාර තුනක් නවීකරණය කර රෝහලට ලබා දීම ඊයේ සිදු කෙරුණා. සෙනෙහසේ සුවඳ සංසදයේ අධ්‍යක්ෂ සේනක සරච්චන්ද්‍ර ප්‍රමුඛ ව්‍යාපාරිකයින් මේ සඳහා මුදල් ආධාර ලබා දී තිබුණා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවට අනුව රටේ මහජනතාවට ලැබිය යුතු ප්‍රධානතම පුරවැසි අයිතියක් තමයි සෞඛ්‍ය අයිතිය. සෞඛ්‍ය අයිතිය පුරවැසියාගත් අයිතිය එය සම්පාදනය කිරීම අධිජ වස්තුයි. අද ඒ වගකීම පිළිබඳ ප්‍රශ්න පැන නැගිලා තියෙනවා. සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් රජය වෙතින් අහන්න ප්‍රශ්න ගණනාවක් තියෙනවා, කනගාටුදායක ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ අතර මෙන්න පුරවැසියන්ගෙන් ඉටු විය යුතු යුතුකම මොන ආකාරයෙන් ඉටු විය යුතුද, ඉටු කරනවාද යන්න පිළිබඳ හොඳම නිදර්ශනය ඇමිලිපිටියෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. සියලු වෛද්‍ය උපාංගයන්ගෙන් සමන්විත හිරපිටිය රෝහල සඳහා හදිසි ප්‍රතිකාර ඒකකයක් ලබා දීම ඊයේ සිදු කෙරුණා. මීට පූර්ණ අනුග්‍රහය ලබා දී තිබුණේ කොකෝ ග්‍රීන් UK ලංකා පුද්ගලික සමාගම සහ ආචාර්ය සුදේෂ් සහ හිමාලි ප්‍රනාන්දු පදනම විසිනුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.